সন্ধ্যায় সন্ধ্যায় মনে হয় কি না আমি আঞ্জলি চিজ কেক কে আর লাগবে বাদ দেবা বাহারি লোবাই নি अंजलि हदसी पार्टी अद्दीन का लंगदी में गम्मच मैं अंजलि आये नतिविन ने बा दें अंजलि ने मंगा वने आये काट बात बे अंजलि वो मगे वेंकरा ओसो की भी जीविते की अन्य गमना आदरे अरमुना की मम मगे गमना आवा बा मगे गोल लेकर मंगा आवा आये अंजलि या सदाट मगी अचा बलगे जीवित इभागाते नवत्तला विदपाल जीवित विंदप आदरे विंदप मगी जीवित सदाकालिक आदरे अंजलि या तमाय मगे सदाकालिक आदरे कल्पना करा मम हित मौन मेवागे वेलावक मंग अयट मेदे की वरदी वेन्न पुलवा मंग हितना मट आई मेवागे चांस का लबन का अयट मंग किया हितुए अय्या मेक क्यूअट पास संहार विट मंगे वरदी अट हित मम्मी वरदी हिता कि అయ్యా దన్నవని మంగేన మంగి తింగ వాగన్న దన్నవే దన్నవని హొందట హరి దెన్ కియన్న మం ఏ దవస్సల ఇందలమ దన్నవ అయ్యా వగే కెనెక్ట్ అపే అక్క గలపెన్నే నా కియలా అక్క గన మతక్ కరాట సారీ మే దే గన కతా కరనకొట అక్క గన మతక్ కరన్న వెనవ ఏకై హరి హరి ఏకడ గమన్న మే దెన్ కియన్నక మొగద్ద అయ్యా మే ఇన సిట్యుయేషన్ ఎకే මේ දේ ගැන හිතන්න බැරි වෙන්න පුළුවන්. ඔයා හිතේ විතරක් තියාගන්නකෝ. හරි කියන්නකෝ. මං අයියට කැමති. මං හැමදාම බලාපොරොත්තු වුණේ අයියා වගේ කෙනෙක්. මං දන්නේ අයියට මං ගැන හිතන්න පුළුවන් වේද කියලා. ඒත් මට ඕන උනේ මගේ හිතේ තියෙන දේ අයියට කියන්න. අයියා මේ දේ හිතේ විතරක් තියාගන්නකෝ මට උත්තරයක් ඕනේ නැහැ මං හිතනවා ඔයා හිතන විදිය කෙනෙක් වෙන්න මට පුළුවන් වෙයි කියලා නංගි මේ මට උත්තරයක් ඕනේ නැහැ මං කිව්වනේ ඔයා මේක හිතේ විතරක් තියාගන්නකෝ සමහර විට කාලයක් යනකොට ඔයාට මං ගැන හිතෙන්න පුළුවන්
එතකම් මුකුත් කියන්න ඕනේ කරන්නේ මෙයා කඩ මොකද්ද මේ වෙලා තියෙන්නේ මොකද්ද මේ සිරිතුන් ගැන වෙලා තියෙන්නේ මැඩම් ගේ ෆෝන් එක ආරම්භ වෙන්නේ නැද්ද ගත්තා ඒත් ආන්සර් කරන්නේ මාර පුරක් නේ මෙයා කමේ වැඩි අතහැරලා දැම්මත් දන්නේ ෂුවර් එකටම අතහැරලා දාලා මොකටද එනම් පැල්ල බාරගත්තේ ඉතින් කරදරයක්ද දන්නේ නැහැ නේ ඈ මොකක්ද කරදරේ කරදරයක් නම් කියන්න ඕනේ නැස කියුවා නම් අපි වෙන මිනිස්සුන්ට මේ වැඩේ බාර දෙනවනේ. ඒකනේ අලයකාට ලක්ෂ 200ක් දෙන එකේ ලක්ෂ 10ක් 15ක් වියදම් කරලා කොන්ත්‍රාත්තු එක දුන්නා නම් වැඩේ ලාභයි අපිට. සර් මම නම් කියන්නේ සර් මේක අපි වෙන කාට හරි බාර දෙමු. දැන් කරන් තියෙන එච්චරයි. දැන් හරියන්නේ නැහැ. අලු සල්ලි ගන්න හිට අනිත් දෙනවා කෝ. මාර වැඩක් නේ සර් උනේ. සල්ලි ටික දෙන්න වෙනවා. සබ් ලක්ෂ 200ක් නේ සර්. ඔව් ඔව් දෙන්න වෙනවා වෙන කරන්න දෙයක් නැහැ. සර් මේ කජුවට කොස්සට නෙමෙයි නේ සර් සල්ලිනේ. මේ මෙහෙමයි මේක දුන්නා වගේ නෙමෙයි අනිවාර්යෙන් විනීත දැන ගන්නවා. ගිය වතාව වගේ මේ වතාවේ හංගන්න බෑ තිස්සෙවා. ඊට පස්සේ සර් ගෝවා වියදම් උනේ මොකටද? දන්නවනේ සර් අල්ල ගිය වැල ගිය හැම තැනම හොයනවා. මැඩම් ගිහදී දන්නවනේ. හොයනවා. ආයෙ දෙකක් නැහැ හොයනවා. අනිවාර්යෙන් හොයනවා සර් ඕකට නම් සර් උත්තරයක් හදාගන්නම තමයි මේ වැඩේ කරන්න වෙන්නේ නැත්තම් සර් උද්ගස් මාත් ගස් මේ ඊයේ පෙර දවසේ මට කතා කරලි වෙලා අපාර්ට්මන්ට් එකේ වැඩේ දැන් කොහොමද තත්ත්වය ඔක්කොම කියලා ඇහුවා මේ අන්න බලන්න යන්නත් ඕනේ කිව්වා අනේ වන්දා තිස්ස මට නම් හිතාගන්න බෑ මට හිතාගන්න බෑ තිස්සු මටත් හිතාගන්න බෑ සර් හැබැයි සර් සර් බෙල්ල මුලටම හිර වෙලා තියෙන්නේ මට එච්චරයි තේරෙන්නේ තිස්ස අර පොලිස් ආදී ආවම සල්ලි දෙන්න වෙනවා වෙන දෙයක් වෙච්චාවේ එකතකින් මගේ කීර්තිරාමේ හරි ඉතුරු වෙනවනේ ඔය වීඩියෝ කෙලියට ඇවිල්ලා මගේ චරිතය ඝාතනය වුණොත් එහෙම හිතපන් ඉඳලා වැඩක් නැහැ නේ ඉතින් සිස්ගේ හිතේ නම් කිසිම බයක් සැකයක් නෑ මමි सिस्कियाल डैडी तो क्या उन्होंने सिस्टर कॉल लिया थे निकला मुकद मनारी प्रश्न का वो महिता उन्होंने विचार बुद्धि ने थे उन्होंने मात पुरु अंतरण थे रूम कला कथा कला करण पुरु वंग है मदेम कला ए तिथिं ब्रो मतक विद्य अपितु उन्हें इधर हरी आमार हुए हैं डैडी अलंकिया එතනත් තින් හොඳම තැනක් මට ඔන්න එතෙන්ට ගිහිල්ලා ඉන්න පුළා එපා එපා බිග් ඩැඩීට ලොකු වැඩක් තියෙනවා ජාලියව හැන්ඩල් කරන එක ජාලියට හැම දෙයක්ම කියන්න ඕනේ බිග් ඩැඩී තමයි ඔව් බිග් ඩැඩී කියන දෙයක් අහන්න
ජාලිය අකමැති වෙන එකක් නැහැ. මම අර්ථයෙන් ධර්මයෙන් පැහැදිලි කරලා කියන්නේ. ඒක කරන්න මට පුළුවන්. ඩැඩි සිස්ව අතහැරියට පස්සේ මොකද වෙන්නේ? සිස් අපිට කෝල් කරනවා. අපි ජාලියට කතා කරනවා. අපි ජාලියට කතා කරලා කියනවා සිස්සුන්ට කියපු දේවල්. ඊට පස්සේ බැරි වෙලා හරි මේක පොලිසියට කිව්වොත් අකලංකව මරනවා කියලා කියනවා. එතකොට කෙලින්ම ජාලිය මෙහෙට එනවා. මම යනවා සිස්ව හොයාගෙන. සිස් ඇවිල්ලා වෙච්ච දේ ජාලියට කියනවා. බිග් ඩැඩි ජාලියට කියනවා සිස්කෙන් කෝල් එකක් එනකන් අපි මෙහෙම ඉමු කියලා. කෝල් එක එන්නේ කීයටද? මම කිව්වේ හවස වෙනකන් ඉන්න කියලා. වැඩි වෙලාවක් ගියොත් නම් ජාලිය පොලිසියට යන්න පුළුවන්. නෑ 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 නෑ. මිනිහා රිස්ක් එකක් ගන්න නෑ. මිනිහට අකලංකගේ ජීවිතේ වටිනවනේ. කතා කරපු පළවෙනිවා තමයි සල්ලි ඉල්ලන්නේ නෑනේ. නෑ නෑ නෑ. මං වැඩේ කෙරෙන්න ඕනේ කොහොමද කියලා කොල්ලන්ට කියලා පොඩි රිහර්සල් එකකුත් කරලා යාවි. දවසක් දෙකක් ගියාට පස්සේ තමයි සල්ලි අපේ අතට එන්නේ. අපි කොහෙද ඊට පස්සේ යන්නේ ඩැඩි? දැනට අපි තාවකාලික තැනකට යන්න. පස්සේ හිතමු මොකද කරන්න කියලා. මම මර පූල් එකක් ගන්න. අබියා. මේ ඔබ මාත් එක්ක කතා කරන්නේ නැද්ද බා? ආ? මං ආවෙ බෝ බලන්න. යකෝ. අබියා. ඒ උඹට මාව මතක නැද්ද? ආ? එකට කාපු බීපු යාළුවා මතකයි උඹට? අබියා. අබියා. ඒ ඒ අඩෝ කතා කරපන්කෝ. කරදර කරන්න එපා. ඇයි මේ කරදර කරන්නේ? කර ඒ මං කරදර කරන්න ආවේ නෑ බං. මං ආවේ බෝ බලන්න. ආ අබියා මේ හපන්කෝ. ඔබ ආයෙත් කැම්පස් යන්න එන්න ඕනේ. හරිද? කොහෙවත් යන්නේ නැහැ. කොහෙවත් යන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ නේ අපියා. ඔබ වෙනද වගේ අපිත් එක්ක කැම්පස් යන්න එන්න ඕනේ. හරිද? වෙනද වගේ අපිත් එක්ක ඉන්නත් ඕනේ. ඔබට ওই විදියට අවුලෙන් මං ඉන්න දෙන්නෙත් නැහැ. ඔබට තේරුණාද? හරි හරි මෙහා 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 මේ ඔබ හිතපන්. හරිද? ඔබ ඉක්මනටම සනීප වෙනවා කියලා. සනීප වෙන්න මට මට අද අසනීප යන්නේ. මොනේ මේ අසනීප කාරයා? බෙහෙත්ියා ගනින් දොස්තර කෙනෙක්. අනේ කවුද මේ 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 පිසව ගෙට ගත්තේ? මේ වගේ උන් එන්න දෙන්නේ. අපි හරදර කරන ඇවිල්ලා කොහොමද යන පිස්සේ? පිස්සු නෙමෙයි මේ. මේ වගේ හොඳ මේ යාළුවෙක් පුතා. අයියෝ. මට කොහෙද මේ? මේ වගේ පිස්සු යාළුවෝ වෙන්නේ අම්මට පිස්සු. අනේ අම්මේ මෙන්න උටේ යන්න කියන්න. අන්න එහෙම දෙන්න එපා මේ වගේ උන්න. හරිද? මම යනවා ආම්බරේ. මේ වගේ උන් ගන්න එපා. අබියා තාම අඩුවක් නැහැ නේද ආන්ටි? අනේ කෙනෙකු පුතා සිවිලිය මට නම් තේරෙන්නේ නැහැ මම මොනවද කරන්න ඕනේ කියලා. ડોක්ටර්ස්ලා මොකද කියන්නේ ආන්ටි? ડોක්ටර් නම් කියන්නේ පරණ හිතපු තත්ත්වයට එන්න කාලයක් ඇයිලු. මේ කෙල්ල වගේ අපිව විනාශ කළේ දැම්මනේ. ආන්ටි ආන්ටිට අපි මොනා හරි දෙයක් වෙන්න තියෙනවා නම් කියන්න. අපි අබියා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. පුතාල මොනවා කරන්නේ දන්නේ? උගලොන්ට කරන දෙයක් නැහැ. නෑ ආන්ටි. අපිව ડોක්ටර් කෙනෙක් ගාවට හරි එක්කන් යද්දි එන්න ඕන නම් කියන්න. අපි එන්න. අපි ශාලිමායි එක්ක යනවා. මුලදී එන්න බෑ කවුරුත් දැන් එන්නම් කියලා කිව්වා. අනේ වන්ද පුතා
डॉक्टर ना किएनो देंगे इम्प्रूवमेंट का तीनो किला नहीं मत ना ये मेरे को कैसे पेन ने ओके ने बांटे आ पुत्ता आ ताम किएने तुम अम्मे मे नोटर बाला के नहीं ना हो रखा कर आई है अपे काम पेरे पैतरे में आने देने पा अंजलि की बड़ू तीनो ने मैं यानो अंजलि कटिया कैवी दिलाए कोई आने तो मेरे ना हुई अंजलि डे एवी दिन ने आने वाला काम पेरे टेलामने हिटी पावु ने किंग इन्ना नहीं नहीं अने डालिंग देंगे अरे बालानु को थरी में थर्ड टीरा पायला तीने मैं अभी हवसे टीरा बैस हमें आमु अंदे वादिंग यानो को रूम में किटे ओके मंग वाटे इरे बैस का मंग खता कराना वन गुड बॉय ना हाँ ये नंग खता करना वाने आओ मैं मुट्ठा यान्ने किया ना मेरे वाके पिस्सों में गया दूर दागा ने पा हाँ 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 तेरे का कद हाँ 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 ताम अडूक मैं नहीं दांती अने आई एम सॉरी पुत्ता सॉरी आंटी अंतिम मुहूर्त में कहीं जीवित आता रहने पाम मम्मी। नहीं डैडी, माँगा तेर लड़े। एक मर्ट पेनो मम्मी सर्वागी नहीं केला। अभी हम ओमी सर्वागी नहीं डैडी, ये वनी। एक ऐत्त। एक। मन तामत जीवित बला बोलतु ती आगे डैडी हिन्नी। माँ विश्वास करनु आ। අපිට ආපහු ජීවිතයට ලං වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ තිබ්බ සැහැල්ලුව නිදහස ඒ හැමදේම ලැබෙයි කියලා මං හිතනවා. සිසුනත් ඉන්නේ ගැන බලාපොරොත්තු වෙමින්. ඔව් ඩැඩි. සිසුනත් කියන්නේ අපි මේ අන්ධකාරයෙන් එළියට එමු කියලා. අපි මේ වැඩේ නවත්තලා අපි ගැන හිතන්න පටන් ගන්න තිබුණේ. ब्रोकर पे वैदे इन दापी टापी का नहीं तन्ने विलावक नहीं थी उन्हाँ इतिंग अपे आये तापी का नहीं तम वाला ऐसी द मैं साली टी कापी लंगे टावर टे पस्सी अपे आपी का नहीं तन्ने वाला ऐसी द डैडी मैं विलाव हित्ता उल्कर गन्ने विलावक नहीं ओ मैं विलाय आपी तन्नो ना अपे मिशन ने गन्ने वितराई मम्मी की ये नहीं कह रही। डैडी, डैडी वैन दर्ट वाटा हरे काला बलेंगी नहीं डैडी। मटे एका ही इधर तीने बाए। मटे वाके की मत तीनो मम्मी। मंगे ने विश्वास कर ला मात ते कहीं नोया, बिग डैडी, सिस, एकुल लगे ने मटे वाके की मत तीनो। अभी मेरे को मिस्टर जयनाथ तक किया नहीं थी ये अपने मिस्टर जयनाथ के उदावों ने निशा अभी बहुत मिक्वनी मैं काली अतरंग उड़ गाना ये तभी एक कराने साक्षी होया गया ना मुकदमे नेता मुंह नीति एंग गैलवे ना मिस्टर जयनाथ अपने अनिवार्य उदाव करने होना उन्हें तो मंग करने होने सेकंड नहीं थी नहीं ඔයාමට මේක කියලා දෙන්න හැදුවා තමයි මම ඒක තේරුම් ගත්තේ. ශර්මිලා කීර්ති ජීවත් වෙන හැටි දැක්කම තමයි මට තේරුනේ. අපි මේ සතුට අත ළඟ තියාගෙන නේද බොරුවට දුක් විඳින්නේ කියලා.